සියලු දෙනාටම සුබ දවසක්. අද මම ඔයාලට කියලා දෙන්නම් ලක්ෂ්මන් හේවාවිතරණ මහත්මයා ගායනා කරන මල් කැකුලකට ආදරේ කියන ගීතයේ ඉන්ට්‍රොඩක්ෂන් එක වාදනය කරන හැටි. අපි නම් බලමු කොහොමද වාදනය කරන්න කියලා. සින්දු යන්නේ C මයිනස් ස්කේල් එකේ. අපි මුලින්ම C මයිනස් ස්කේල් එක වාදනය කරන්න ඉගෙනගෙන ඊට පස්සේ ඉන්ට්‍රෝ එක වාදනය කරන්න ඉගෙන ගමු. මම එකපාරක් වාදනය කරලා පෙන්නලා ඔයාලට C මයිනස් ස්කේල් එක කියලා දෙන්න වාදනය කරන හැටි. Right, අපි බලමු notes ටික. පටන් ගන්න C note එකෙන්. C note එක තියෙන්නේ පස්වෙනි string එකේ 3 වෙනි fret එකේ. ඊළඟට දෙවෙනි note එක D. D note එක තියෙනවා පස්වෙනි string එකේ 5 වෙනි fret එකේ. ඊළඟට 3 වෙනි note එක E flat. E flat note එක තියෙනවා පස්වෙනි string එකේ 6 වෙනි fret එකේ. ඊළඟට හතරවෙනි නෝට් එක F නෝට් එක F නෝට් එක තියෙනවා හතරවෙනි string එකේ 3 වෙනි fret එකේ. ඊළඟට පස්වෙනි නෝට් එක G G නෝට් එක තියෙනවා හතරවෙනි string එකේ 5 වෙනි fret එකේ. හයවෙනි නෝට් එක A flat නෝට් එක තියෙනවා හතරවෙනි string එකේ 6 වෙනි fret එකේ. right ඊළඟට හත්වෙනි නෝට් එක B flat B flat note එක තියෙනවා 3 වෙනි string එකේ 3 වෙනි fret එකේ. ඊට පස්සේ ආයෙමත් අපි එන්නේ C note එකට. C note එක ආයෙමත් අපිට හම්බ වෙනවා 3 වෙනි string එකේ 5 වෙනි fret එකේ. right අපි බලමු. හොඳයි. දැන් බලමු ඉන්ට්‍රෙක් කොහොමද වාදනය කරන්නේ කියලා. පළවෙනි කොටස මෙන්න මේ විදිහටයි යන්නේ. right අපි බලමු කොහොමද මේ ටික වාදනය කරන්නේ කියලා. පටන් ගන්නවා දෙවෙනි string එකේ 6 වෙනි fret එකේ ඉඳලා 8 වෙනි fret එකට slide up එකක් යනවා. මේ slide up එකෙන් පස්සේ මෙන්න මේ notes එක වාදනය කරනවා. ඒ කියන්නේ දෙවෙනි string එකේ 6 වෙනි fret එකයි 3 වෙනි string එකේ 7 වෙනි fret එකයි. ඒ කියන්නේ F note එකයි D note එකයි. මෙන්න මේ විදිහට. ඒ කොටසින් පස්සේ මෙන්න මේ විදිහට ඉතුරු කොටස වාදනය වෙනවා. එතනදි වෙන්නේ 3 වෙනි string එකේ 5 වෙනි fret එකේ ඉඳලා 3 වෙනි string එකේ 7 වෙනි fret එකට slide up එකක් යනවා. slide up එකෙන් පස්සේ ආයෙමත් අපි දෙවෙනි string එකේ 6 වෙනි fret එකයි 3 වෙනි string එකේ 7 වෙනි fret එකයි. මෙන්න මේ fret දෙක පිළිවෙලට, මෙන්න මේ notes දෙක පිළිවෙලට වාදනය කරනවා. ඒ කියන්නේ F note එකයි D note එකයි. මෙන්න මේ විදිහට. අපි එතකොට බලමු ඔක්කොම ටික කොහොමද කියලා. right ඊට පස්සේ මෙන්න මෙහෙම කොටසක් තියෙනි. පටන් ගන්න 3 වෙනි string එකේ 5 වෙනි fret එකෙන්. ඊට පස්සේ 3 වෙනි string එකේ 7 වෙනි fret එක වාදනය කරනවා. ඊට පස්සේ ආයෙමත් 3 වෙනි string එකේ 5 වෙනි fret එක දෙපාරක් වාදනය කරනවා. ඒ කියන්නේ C D මෙන්න මේ notes දෙක තමයි අපි එතනදී වාදනය කරන්නේ. හොඳට බලන්න. හොඳයි, ඒ කොටසින් පස්සේ මෙන්න මෙහෙම කොටසක් වාදනය වෙන්නේ. අපි බලමු මේක කොහොමද වාදනය කරන්න කියලා. පටන් ගන්න 4 වෙනි string එකේ 5 වෙනි fret එකෙන්. ඒ කියන්නේ G note එකෙන්. ඊළඟට 4 වෙනි string එකේ 8 වෙනි fret එක. ඒ කියන්නේ B flat note එක.
මේ නෝට්ස් දෙකෙන් පස්සේ අපි වාදනය කරනවා තුන්වෙනි ස්ට්‍රින් එකේ පස්වෙනි ෆ්‍රෙට් එක. ඒ කියන්නේ C නෝට් එකක්. එතකොට එන්නේ අන්තිමටම තුන්වෙනි ස්ට්‍රින් එකේ හත්වෙනි ෆ්‍රෙට් එකට. ඒ කියන්නේ D නෝට් එකට. සම්පූර්ණයෙන් මෙහෙම G B flat C D. එතකොට ඒ කොටසෙන් පස්සේ මෙන්න මේ කොටස පටන් ගන්නෙ දෙවෙනි ස්ට්‍රින් එකේ අටවෙනි ෆ්‍රෙට් එකෙන් G නෝට් එකෙන්. ඊළඟට පිළිවෙලට F නෝට් එක. ඒ කියන්නේ දෙවෙනි ස්ට්‍රින් එකේ 6 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට ආයෙමත් වෙනවා තුන්වෙනි ස්ට්‍රින් එකේ 7 වෙනි ෆ්‍රෙට් එකට. ඒ කියන්නේ D නෝට් එකට. හතරවෙනි C නෝට් එකෙන්. ඒ කියන්නේ තුන්වෙනි ස්ට්‍රින් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකෙන්. පිළිවෙලට මෙන්න මේ විදිහට. ඒ කොටසම ගත්තොත් මෙන්න මේ විදිහට. Right? ඊට පස්සේ මෙන්න මෙහෙම කොටසක් තියෙනවා. බලමු මේක කොහොමද කියලා. අපි පටන් ගන්නෙ තුන්වෙනි ස්ට්‍රින් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකෙන්. ඒ කියන්නේ C නෝට් එකෙන් මෙතන හැමර් ඕන් ඇන් පුල් ඔෆ් එකක් යන්නේ. එතකොට පටන් ගත්තා තුන්වෙනි ස්ට්‍රින් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකෙන් C C නෝට් එක විතරයි අපි වාදනය කරන්නේ. අපි D එකට හැමර් ඕන් එකක් ගිහිල්ලා, ඒ කියන්නේ මෙන්න මේ විදිහට C විතරක් වාදනය කළා. D නෝට් එක අපේ වෙදැඟිල්ලෙන් ටච් කරනවා. Right? ටච් කළා යාපස්සට ගන්නවා පුල් ඔෆ් එක. Right? ඊට පස්සේ මේ හැමර් ඔන් පුල් ඔෆ් එකෙන් පස්සේ අපි එන්නේ කෙලින්ම මෙන්න මෙතන තියෙන F නෝට් එකට. ඒ කියන්නේ 5 වෙනි ස්ට්‍රින් එකේ 8 වෙනි ෆ්‍රෙට් එකට තමයි එන්නේ. අපිට පුළුවන් අපේ සුලැඟිල්ලෙන් ඒ නෝට් එක වාදනය කරන්න. Right? ඒකෙන් පස්සේ පිළිවෙලට වාදනය කරනවා 4 වෙනි ස්ට්‍රින් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකයි 3 වෙනි ස්ට්‍රින් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකයි. ඒ කියන්නේ G C කියන නෝට්ස් දෙක. Right? මෙන්න මේ විදිහට hammer on pull off F G C. Right? ඒ කොටසින් පස්සේ අපි වාදනය කරනවා මෙන්න මේ නෝට්ස් දෙක. පටන් ගන්නෙ තුන්වෙනි ස්ට්‍රින් එකේ 7 වෙනි ෆ්‍රෙට් එකේ තියෙන නෝට් එකෙන් D. ඊට පස්සේ C නෝට් එකට. ඒ කියන්නේ තුන්වෙනි ස්ට්‍රින් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකේ තියෙන නෝට් එක. එතකොට D C. Right? ඒ නෝට්ස් දෙකම අපි තව ඔක්ටේව් එකකින් වාදනය කරනවා. ඒ කියන්නේ අපි මෙන්න මෙතන තියෙනවා තව D C නෝට් දෙකක්. ඒ කියන්නේ පළවෙනි ස්ට්‍රින් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකේ තියෙනවා D. ඊළඟට පළවෙනි ස්ට්‍රින් එකේ 8 වෙනි ෆ්‍රෙට් එකේ තියෙනවා C. එතකොට මේ දෙකත් පිළිවෙලට වාදනය කරනවා. එතකොට මෙතනින් එකපාරයි. දැන් සම්පූර්ණ කොටසම අපි මෙහිට බලමු. Right, ඔන්න ඔය විදිහට තමයි ඉන්ට්‍රෝ එක වාදනය කරන්නේ. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. ආයෙමත් ලෙසන් එකකින් හම්බෙන්න.